බෝ උපේක්ෂා ස්වර්ණමාලික කියන්නේ ටෙලිතිරහිෙන් ශේෂ්‍රේඩ පිවිසුන අවසානය ප්‍රේශ්කයන්ගේ අති මහත් ආදරයේ දිනාගන්න සමත්ව වන සුරූපි රංගණ ශිලපිෙනයක්. එවගේම ඇය පුංචි දුවකුගේ අම්ම කෙනෙක් වෙනවා පසුගේ දවසක YouTubeුු නාලිකාවක් සමඟ ඇ ඇගේ පෞද් කලක ජීවිතේ බොහෝ තුරතුරු හෝමාරු කරගෙන තිබුණා විශේෂයම ඇය ඇගේ පුංචිද්‍යවනිය ගැන මෙසේ සංවේ දීව හිල්තරව කරා බ මොනවගේ අම්ම කෙනෙක්ද. රූගත කිරීම් යනකොට මම දූුව එක්කයි යනවා. අද කාලේ මම දකින විදියට ආචි සීියාවත් එහෙමනැත්තං කාවත් සියයට සියක් විශ්වාස කරන්න බෑ. මොගද සියලු දෙනාට ආතතියක් තියනවා. මම කැමතිී මගේ දෝව ඇස්සිදරියේ තියාගන්න. දරවාගෙන් ලැබෙන ආදරේ. දේයනේ මගේ දරුවට අවුරුදු පහයි ඕනුවටත් වොඩා ආදරේ ලැබෙනෝ. හැමදේකටම් වඩා එක වියයුත්තේ ආදරය කියලනි කියන්නේ තාත්තට වඩා මට ආදරය පෙන්නවා දුව. දූ හම්බුුණේ ආම්භයක් විදියටද ප්ලෑන් කරලද ආම්බයක් විදිහයට ජීවිත අපි හැමෝම හැමදේම ලැබෙන්නෑ ලද දෙහින් සතුරුවෙන්න ඕනේ අපි උගොරය එකේ හිීනේ තමා මට තිබුණනේ මට අවරුදු තිස්තෙ හෙදී එඒවෙනස් වුුණා. ජීවිතය අපිට පාලනය කරන්න බැරි කොටසක්තියවා අපේ කර්ම ශක්තිය අනුව එකක තීරණය වෙනවා මොන ප්‍රශ්්‍ය වුණත් මානසික වැටෙන් එපා පුංචිකාලේ ඉඳම් ම ආසාවයෙන් හිටියා අම්ම කෙනෙක් වෙන්න. මට අවුරුදු තිස්තෙයේ දී දුව එප දෙෙන්නේ. එක අහම්බෙන් වනේ ලද දෙහින් සතු්‍රයෙනවා. දුවව හම්බුන මුහෝති දැනුන හැඟීම. කවදාවත් තමන්ගේ අත්දැකීම් පොදු කරන්න එපා. මේක උනස් සාපේක්ෂයි. දුවහම්මෙනකම් මට කිසිම අමාරුවත් දැනු නෑ සීසේකට මම කැමතිවුුණා. දුව මගේ අත්තට දෙනකම්ම මට අමාරුවක් තිබ්බෙන ැහැ. මෙ මගේනේ මගේ ලේවලින්න්නේ කියන හැගීම දැනුුණා. පුදුමයක් වගේ දැනනාා. අම්මාගේ තාත්තාගේ දායකත්වය. අම්ම තාත්තා සීයට පණා පන එකහ සමානෝ දරුවා හදන එකට දායක වෙන්න ඕනිි ඒකත් මේ ස්වබාදහම කොටසක්. විින්දනේ විරක්නය අපේ මිනිස්සු මුල් කරගන්නේ දරුව එපදුනාට පස්සේ දරුවු නඩත්තු කරන්නේ සීට හැත්ත ගානක්ම අම්මලා. ආත්රට මොකක්ද වෙලා තියෙන්නේ. ආර්ථික අතින් උනත් අම්මල බලන්නේ අපිට මාස ගණන් නිින්ද නැතිවෙන දරුව නිසා දුවට මාස හයක් වෙනකක් මම රඟ පැවෙන ආය එන්න වෙනවා ආර්ථිකෙත් එක්ක. දරුව නිසා තරාගේ අවස්ථාතියෙනවාද. අඩු බරට ඔන්න මෙන්න තිබ්බෙ දුව හරිම චූටී මට තේරරින්නේ මගේ පළවෙනි දරුවන අවසනාවට මගේ උදව්වට කවුරුත් හිටියෙන එක් ගොඩක් අමාරුණා දුවක්මට ලොක්වෙන්න කියෙ ම හිතුවා. ි අපේ ලස්සන ගැන අනිවාරෙන්ම හිතෙනවා බඩේ ඉරි තැරු නම හරි කඇතැයි. ඇඟ ගොඩක් වෙනස් වෙන්න ඉඩතියෙනවා. හැබැයි මට ප්‍රශ්නයක් ආවෙනෑයකින් දූ පුරදු නැතික මතමයි මට තිබ් ප්‍රශ්ණය තාත්ත කෙනෙක්ටවත් දරුව එක්ක තනියම් බලාගන්න බෑ එක අමාරුයි. මගේ දුවගේත් තාත්තා කලින් බියෝහා වෙච්චි කෙනෙ. එයාට ඒ පවුලෙන් දරුව දෙන්න එක්කින්වා. මං ඒ දරුවෝ දෙන්නත් එක්ක ගොඩක් සමීපූුණ. එක් ගොඩක් වැඩිය වුුණ. එතකොඩක් ප්‍රශ්නයනවා. හැබයි අපිත් මිනිස්සු. දරුවෙක් එක්ක නැවත විවාහ වෙනවා කියන එක ලෙසි නැ පුළුවන් තරම් අපි බුද්ධිමත්වවෙෙන්්ඩෝනේ විවෘත වෙන්්ඩෝනේ අනාගත සැලසුම් ගැන නොගැලිපින් ගැන අවංක වෙලා විවෘත වෙලා කරගන්න පුළුවන්නන් හොඳයි ඉතින් ඒ විතිර තමයි උපේක්ෂාසවන්නු මාලි ඔගොල්ලෝ ආදරය කරන ආදරණීය පබා ඇයගේ ජීවිතය ගැන ඇගේ විවාහය ගැන ඇගේ කලින් සැමිය ගැන ස ඇගේ කුඩා දියණිය ගැන සඳහන්කරේ වීඩිය එක ගැන මොක් මොකද හිතන්නේ වීඩුවක හොඳයිනම් ලයික් කරන්න. ඔයගොලොකමෙන්ටස් අදහස් ඔගුලු උපක්ෂ ගැන මොනාද හිතන්න එ හැමදැම අපි කමෙන්ට් එකක් විදිරිඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. ඉතින් සත්්‍යකවශෂක නාලිකා ඔගුලු තවම සස්ත්‍රයිප් කලන ඇත්තන් අපි මේ වෙලාම සස්්‍ර් කරන්න කියල අපි ඔගොලන්ට ආරාධනා කරවා එලං අපේ ගිල්ල එන්නම් ඔගොලන් හැමෝටම බෙහෙවිම්ම ස්තූතියි.